තාම වගා නොකරපු ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඒ කොටස ඉක්මනින් වවන එක තමයි අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ. කොච්චරක් විතර තියෙනවද වවපු නැති මහවැලියද? එතකොට සාමාන්‍ය හෙක්ටයාර් 56 කියන අක්කර 125000ක් විතර තියෙන හැබැයි දැනට කරන්න පුළුවන් හෙක්ටයාර් 10120. ඉඩම් ඕකෙන් මැකිලා ගිහිල්ලා නැද්ද? ඇත්තට මෙහෙම ප්‍රශ්න නැද්ද? නෑ සර්, ඇත්තටම එකතු වීමක් තමයි වෙලා තියෙන්නේ. එකතු වෙලා නැහනේ, අඩු වෙලානේ තියෙන්නේ. නිශ්චිතව කියන්න පුළුවන්ද මහවැලියට අයිති ඉඩම් පිළිබඳ නිත්‍ය සටහනක් ඕගොල්ලන් ගාව තියෙනවා? තියෙනවා සර්. හරි, ඔබතුමීට දවස් දෙකක් දෙන්නම් මේ විකුණකාධිපතිතුමාට පිටපත් කරලා කෝප් කමිටුට එවන්න ඕන. දත්ත පද්ධති එකක්වත් සිද්ධ වෙන්නේ නැත්තේ මෙන්න මේ කාරණය නිසා. ඉන්ටර්වියු තියන්නේ තියන්නතුව එක එකනා තමන්ට කැමති කට්ටිය දැන් තමන්ට දාන ඉතින්. අතරම සුසුකම් තියන අය තෝරගෙන ඇතුලෙන් හෝ එළියෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් සිස්ටම් එකට ගියා නම් හුඟක් රාජ්‍ය ආයතනවල මේ ආවරණ පත්වීම් හරහා සිද්ධ වෙන්නේ ඉතාම නරක දේවල්. ඒ නිසා අරයා කැමති මෙයා කැමති කියලා වැඩක් නැහැ. සමස්ත මහවැලි ව්‍යාපාරය ඔබතුමා පිළිගත්තනේ. සමහර කාරණා ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙන ඔය නිසා. මේ වැඩ බලන RPM ලව තියාගන්න එපා. ඒගොල්ලොත් ඒගොල්ලන් ආවරණ බරපතල චෝදනා ඉඩම් බෙදීමේ ඒ අය පිළිබඳ අධ්‍යක්ෂණතුමා බරපතල චෝදනා වාණිජ ඉඩම් වල ඉඳලා ලයිස්තු අදලා දෙන්නේ එයාලට ඕනේ විදියට. ඒගොල්ලෝ තමයි තැන් දන්නේ. ලොකු චෝදනා ගණනාවක් තියෙනවා මේ ඇක්ටිං RPM වලට. ඔබතුමා සතියක් ඇතුළත අපිට කියන්න ඕනේ මේවා සම්බන්ධයෙන් මොකද කරන්නේ කියලා. හැබැයි මාස දෙකක් ඇතුළත ඔබතුමා මේ වේකන්සීස් ෆිල් කරන්න ඕන. අපිට ඔබතුමා මාසක් ඇතුළත සියලුම අනවසර ඉදිකිරි මහවැලි ව්‍යාපාරය තුල සිද්ධ වෙලා තියෙන අපිට එවන්න ඕන. කොහෙද සිද්ධ වෙලා තියෙන්නේ? කොතනින්ද අනුමැති ලැබිලා තියෙන්නේ? කවුද මේකේ ආයෝජකයා? මේ සියලු විස්තර මහවැලි නිලධාරීන් හිස්කොළවට අස්සම් කළා. මම ඔබතුමාට දැන් එවන විකුණකාධිපතිතුමාට හිස්කොළවට අස්සම් කරලා දීලා තියෙනවා. එක එක්කෙනාට ඕන විදිහට ඩං ලියා ගන්න. නිලධාරීන් හිස්කොළවට අස්සම් කළා. තොර මේ වගේ තාම දූෂිත විදිහට ඒ ජනාධිපතිතුමාගේ නියෝගයෙන් පස්සේ ඉඩම් බැහැර කිරීම කරගෙන යනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා මොකද ඒ ගැන කියන්නේ ඔබතුමා? මම ඉස්සෙල්ලා නෝස් හොයලා බලන්න හසේ. හොයලා බලලා බෑ. හොයලා බලන්න දෙයක් නැහැ. මේ පබ්ලිෂ් කරන ඔබතුමාලගේ ඇනුවල් රිපෝට් එක. මම ඉල්ලා සිටින ඔබතුමාගේ මේ ගැන පරීක්ෂණයක් පවත්වලා මේකට සම්බන්ධ නිලධාරීන් විරුද්ධව අමාත්‍යාංශ විදියට සම්බන්ධ වෙලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියනවා.